නමස්කාරවිවා බුදුරුවනට සැමැදා බුදුහිමි සරනයාමි නමස්කාරවේවා දම්රුවනැට සැමදා සදහම් සාරනයමි නමස්කාරවීවා සංගරුවනැට සැමදාමහා සංග සාරනයාමි නමස්කාරවිීවා තුනුව සැමදාත්්‍ය සාරන සාරන යාමී සාදු සාදුු සාදු අපගේ පරම පූජනය ගුරුදවෝත්තම පින්වත් ලොකුස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිහිර ගාශෂ සම්පත්තියම සැලසේවා සාදු සාධ සාදුු ශ්‍රද්ධාවන්ත පිින්වත්නී මහා ධාතු පරනිර්වාණ කතාව දක්වා මේ දහන් වැඩසටහන කරගෙන යන්නේ. උතුන් ධාතු විස්තරය ඔබට අහන්ටල බෙනවා. දැන් අද වෙනකොට අද විසිවෙනි දහන් වැඩසට මේ වැඩසට හම්මාලාවී එකන්නේ පැය විස්සකට ආසන්න ප්‍රමාණයක් ධාතුන් වහන්සිලා ගැනම විස්තර. තට කොච්චර අපි නොදන්නා දේවල් අපට ඉගෙනගණඩ තියෙනවද බුද්ධ සාසනයකම තමයි මේ විස්තර තියන්නේ ඉතින් ඔබට ඔබගේ දැනුව පිණිසත් පහන් සිතින් වන්දනාකරගෙන පිංකරගණ්ටත් අනාගත මතුපරම්පරාවට මේේෂ්ථාන ගැන කියල දීම පිණිසත් ඔබට හරි උපකාරයි මේ දහන් වැඩසටානම්. අද පින්වත් රවින්ද ඉන්තික විමලරට්ට මහත්මයා විසින් තමයි ධර්මදානය ලබා දෙන්නේ ඇතුමාගේ අරමුණ සැත්තැම්බර මාස විසි නවවෙනි දීන. අටවැනි ජම්මදිනය සමරණ හිරුන් පවන් විමල රට්න පුතාටත් ඔක්ටෝම්බර තිස්වනි දින, හයවෙනි ජම්මදිනය සමරණ විහිංස අනුහස් විමලරට්න පුතාටත් ආසිරවාද කරන්න තිංගේ දරුවන්ට තුනරුවන්ගේ අනන්ත සූ විසි ගුණානු භහව බලින් ධාතුන් වාහන්සේලාගේ අනුවසින් බෝධීන් වහන්සේ ජැනුවසින් සෙත්වීවා කියන මෛත්‍රිය පෙර දැරි කරගෙන අදපි ධර්ම දේශනාව ආරම්භ කරනවා පින්වත්නී මීට කලින් දහන් වැඩසටහනේ අපි ඉගෙනගත්තේ කේසධාතුන් වහන්සේලාගේ විස්තරී ඒත් එක්කම පැහහි යනවා ලෝම දාාතුන් වහන්සේලාගේ විස්තර ගෙන ගත්තොත් හොඳයි කියලා මට හිතුුණ ලේ නිසා ලෝම දාතුන් වහන්සේලා ගැනත් අපිඉගෙන ගමු ලෝම දාාතුන් වහන්සේල් අතර ප්‍රකටව කතා කරන්නේ ඌරණ රෝම ධහතුව මු බුදුරජාණන් වහන්සගේ මහාපුරසුවය ලක්ෂණයක් විදිීට දෙතිස් මහාපුරුස ලක්ෂණ අතර ලෝම බුදුරජානසගේ ශරීරයේ රෝමකූප ගැන විස්තරතියෙනවා දැම් බලන්න තියෙනවා ඒක ලෝමෝහෝති ඒකේ කානෙ ලෝමාන්‍ය ලෝම කූපී සුජාතාන බුදුරජාණන් වහන්සගේ ශරීරයේ එක රෝමකූපයක එක ලොම් ගහක් තමයි පිහිටලතිය ඒක සංසාරයේ එක අසංකය හතරක් පිරූ පිනකට උපදින්න එක රෝම කූපයක එක ලොම් ගයි දැන් ඔබ බැලුවොත්තේම ඔබගේ ශරීරයේ රෝම කූපවල එක රෝම කූප එකක රෝම ගස් කිහි පයක් හැදිලතිෙන ලෝම් ග සහට ගන්න තැනින් බුදුරජාණන්සගේ එක ෝ රෝමකූපයක ලෝම කූපයක එක ලොම් ගහයි හටගන්න මුළු සාරීරම ඊඟට තියනව උද්හංග ලෝමෝහෝතී උද්දංගාන ලෝමානිි ජාතානි නීලානි අන්ජනවන්නානි කොන්්ඩලාවත්තානි පදක්කිනා වත්තක ජාතාානී. මේ ලෝම හැරිල්ල තියෙන උඩාතට දකුණු අත පැත්තට කැරකිල තියෙනවා රවුන් වෙලතියනවා තද නිල් පාටයි.ඔන්න රෝම කූප ගැන තියෙන මේ මහාපුරුස රක්ෂණ දෙකක්. ඒ රෝමකූප එක ලෝමකූපික කයි හටගන්නේ ඊළන්යේ හටගන්න ලොම් උඩ පැත්තට හැරිලා තියෙන්නේ දකුණු අත පැත්තට කැරකිලාතියෙන්නේ රවුන් වෙලා තියෙන්නේ කොන්්ඩලාවත්තාන ඒළඟට මේ පැදකුණු ස්භාවෙන් තියෙන්නේ අන්ජනවන්නනානි තද්ද නිල්පාටයි. ඉගළඟට තියෙනවා ගර්ණ රෝම ගධාතු ගෙන ඒත් ලොම්ගහන්න ඇහි බැම දෙ අතර උන්නා බමුකන්තරේ ජාතා හෝති ඕදාතා මුදුතුල සන්නෙ බා. ඇහි බැම දෙක ඇතු මැන්්දී සුදු පුළුම්රෝදක් වගේ දකුණට කෙරකිලා සුදු පැහැගත්තු රෝම දහතුවක් තියෙනවා. රෝමයා ඒකට කියන්නේ සුදුපාට ඌර්ණ රෝම දහතුව කියලා. මේ තමයි රෝම කූප ගැන තියෙන මහාපුරුස ලක්ෂෙනම්. ඒත් එක්කම පින්වතුනේ ලක්කන සූත්‍රී මේ රෝම කෝප උඩාතට කර කැවීගිය ලොම්ගහක් ඇතිවෙන්නේ. රෝම කෝපල තින උඩ පැත්තට කැරකිලා කිය උඩ පැත්තට කරකැවීගිය ලොම්ගහක් ඇතිවෙන්නේ මොන පිනක විපාකද්ද කියලා තියෙනවා. ඒ පින තමයි සංසාරය බොහෝකාලයක් මනුස්සෙක් වෙලා ඉන්න කාලවල මනුස්ස ජීවිතවලදී කුසල් දහන් වැදීමට උපකාරවන වචන භාවිතා කරලා තිය. කුසල් දහන් වඩන්ට උප එකැන අනිත් ඇයට යහපත් දෙයක්මයි කියන්නේ බොහෝ ජනයාහට දෙලොව සැප සැලසීම පිණිස කතා කල තියෙනවා ධර්මයාගේ කල්ල තියෙනවා ඒකේ විපාකයක් විදිහට සංසාරයේ අනිත්තයට යහපත් වචන කතා කල්ලා ධර්මිය කතා කළ හොඳ දේවල්ම කතා කලා කියලා බුදුරජාණන් වහන්සේ පෙරොම්පුරණ සංසාර ඒක බුදුරජාණන්ගේ සිරුරෙම්ම ප්‍රකට වෙනවා ලොම් ග සූඩු පැත්තට හැරිලාතින්. දෙැන් සාමාන්‍යෙන් ගත් ොත්ේම අපි කාගේ ත්‍රෝම කෝහ පහලට හැරිලා. එතකට ඒකන්නේ සංසාරය අපි ගොඩාක් යහපත් වචන කතා කරල නෑ. ධර්මයාගේ කල්ලා නෑ අනිත්තයට බණ කියල නෑ නිතයට හපත කියලනෑ. ඒ නිසා රෝමකෝප පහලට හැරෙනවා. රෝමකෝප උඩ පැත්තට හැරෙන්නේ අන්නයගේ හපත පිනිෂ තමයි කතා කරලාදෙන්. එත උඩ හරි රෝමකූපයක් එහෙම උඩ පැත්තට හැරීමෙන් ලැබෙන විපාකමකක්ද එක විපාකය තමයි සියලු සත්තුවයින් අත රග්‍රයි, සේෂ්ටයි උතුන් වෙනවා ප්‍රමුඛ වෙනවා. ශේෂ්ඨ කෙනෙක් එෙනවා. දෙවියන් බඹුන් නාගයන් මිනිසුන් සහිත. ලෝක දහත්වේම ඉහලම වැඩඉන්නේ බුදුරජාණන් වහන්සේ බලන්න ධර්මයාගේ කිරීමේ විපාක අන්න අයට යහපද්දේවල් කීමේ විපාක අන්නගේ හිත සැනසෙන වචනයක් කීමේ විපාක බනපදයක් කියන විපාක ශේෂ්ට වෙනවා දෙවියන් අතරගියත් ශේෂ්ට දෙවි කෙනෙක් ආයා අනිතයට ගීතවාදනය කරන කෙනෙක් නැටුම් නටන කෙනෙක් මෙහෙම කෙනෙක් නවේ ධර්ම යාගේම කල්ලා සේෂ්ට වෙලා උපදිනවා බ්‍රහ්ම ලෝකයේ ශේෂ්ඨ වෙලා උපදීනවා. මිනිස්ු අතරත් අනිත් අයට කොන්ද පාත් කරන වැදගෙන යාන කෙනෙක් බවට පත්වෙන්නේ සේෂ්ට වෙලා උපදිනවා. ඒක තම ධර්මයාගේ විපාක. දැ මේ වත් එක තේරෙන් ඇද. ඉතින් ඒක ශරීත් පෙන්නුම් කරන්නේ රෝම කූපයකින්. එතකොට ලෝම ධදාාතුන්න්නහන්සෙල්ලා තැම්පත් වෙලා ස්්ටූප කලාා කියන්නේ. සංසාරෙව මහබෝධි සත්තුයෝ ධර්මයාගේ කරපු යහපත් වචන කතා කරපු එකේ විපාක විදියට හැදිච්ච, ෝම දහතුවත් තමයි ස්ටූපේක තැම්පැක්ල තේෙන. එනිසා උන්නහන්සේගේ එකර් රෝම කූපේකට අඩි සියදහස් ගනං උස නමුොත් ස්ටූපයක් කල්ල පූජා කරන්න වටිනවා. ඒනිසාහ තමයි බුදුරජාන්වාසගේ රෝම දහතු උන්න්නහන්සේලා එකේක සංකවලට ගෙනියල්ල වන්දින්නේ. දැම් මේ ක නට ඔබ තේරෙන් ඇද මනිසු අද කතා කරන්නේ ශේෂ්ඨත්වට පත්වන දෙවල්න්න වේනේ. අන්නාගේ අහත පිනිස පවතින දෙවල්න්න වේ. ළමයි එක දුනත් කතා කරන්නේ කුණුහරපනේ. යාලුවෝ යාළුවන්ට කුණුහරප දෙනවනේ. යාලෝ යාළුවන්ට කුණුහරප කියනවනේ. නරග වචන කියනවනේ ත මම මෙහෙම බොනොව උබත් බීපන් කියල කියනවනේ උඹ මේ කුණුහරප දන්න ඇද කියල උගන්වනවනි. ඉතින් කොච්චර පාවයදද උපන උපන් ජීවිතය හීන වෙලා උපදන්නේ බල්ලන් අර පතුනත් කොෂ්ට හැදිච්චවල්ලක් ලපදීන්නේ. දී නනිත් බල්ලෝූ බුර බුරා පන්නාගන්න සත්තු අතර. ක්‍රීලා රැලක වඳරු රැලක ඉපදුනත් ඒ වදුරන් විසින් රිලවුන් විසින් හෝර හුරා පණන්නා ගන්න සතෙක් අතර උපදීන්නේ. මිනිස්ු අතර කියියලු දෙනාද තූ කියල කෙළගහන සත්වයන් අතර උපදන්නේ. වැසිකිිලි කානු කැසිකිලි කානු අතර මුළු ජීවිතය මිඳගෙන බලාගෙනන්න සත්වයන් අතර උපදදින. හේතුව නරක වචන කතා කරලා. බණපදයක් කතා කල නෑ යහපද්දයක් කතා කල නෑ කටින් සමහර ගෙවල්වල ඉන්නවා ිනිසු කට ඇරියොත් කුණු හරප කියන්න. කට ඇරියොත් නරක වචනයක් කියන්නේ. පවුල්ල ආරවුල කවදත් එහෙම ඒයේ එක කාට යටත්වෙලලා ඉන්නප ද්ධකක් ගලෝපන් කියෙලකේනවා. ඉටවසේ පවුල ප්‍රශ්න විසඳගන්න විදිර කතා කරන්නේ වැදගත් කතාවක් නෑ. මේ උක්කොම සංසාර තමන් නීච කරනවා. ලොකූ පිනක්කල දිවලෝ කිපදුනත් අනිත් දෙවරුන්ට මෙහි කරන අතර අයතර උපදින්නේ ශ්‍රේෂ්ට වෙන්නේ හේතු ධර්මයාගේ දීලනෑ. අන්නයට අර්ථවදදේ කියල නෑ. ඒකයි ැම් බලන්න විහිළු තහලු කෙහිීමේ විපාග කොහොමද. විහිලු අනිත් අයි හිනස් වන වචන කියනවා කොුණු අරප වචන කියනවා. ඒගේ විපාග ගොහොමද ේෂ්ට කෙනෙක් වෙන්නේයා. මහාබෝධි සත්තුය සංසාරයම ශේෂ්ඨ වචන කතා කලා අන්න අගේ යහපතර වච්චන කතා කලා ඊළංට ධර්මයාගේ දුන්නා ධර්මදානය දුන්නා කළ යමක් ඇදද. ඒහි එය මහාබෝධි සත්වය සසරී කලාා කියන්ට සවීරයම පෙන්නුම් කලාා රෝම කූප උඩු පැත්තට හැරිල හැදුණම්. ඒ විපාග තමයි සියල්ලු සත්ත්වයෙන් අතර අග්‍රවුණා සේෂ්ට වනා පවරවුණා ප්‍රමුකවුුණා ඉතින් පින්වත්නී බලන්න මංකිවේකයි අපි අපේ හරීරේ ලෝම්ගහක පවා විපාක තියෙනවානේ ලෝම්ගහක පවා තමන් කරපුදේ පෙන් උුම්කරනවානේ. දැන් බලන්න දැන් ඊළඟ අපේ බලමු එක් එක් ලෝමය බැගෙන් කොහොමද හටගත්තේ එක ලොම්ගහක එක ලෝමයක් කටගත්තේ ඇයි එලන්න බැ ඇහි බැම දෙකාතර සුදුපාට මුරුදු පුළුන් රොදක් බද ූර්ණ රෝමධාතුව අපිෙවනේ අදැ අරතන ලොම්ග සුඩු පැත්තට හැරිල්ලා කරකිලා නිල්පාට තියන හේතු. ද මෙතැනතිෙන එක ලොම්ගහක ඇයි එක ලොම්ගහක් විතරක් කටගන්නේ. එහෙම නැත්තං ඌර්ණ රෝමධාතුව ඇයි නලලි හටගත්ති. ඔන්න ඔය කාරණ දෙකටම හේතුවෙන්න සංසාරකරපු පිනමොකක්ද. ඒ තමයි සංසාරයේ බොහෝකාලයක් මනුෂ්‍යයෙන් වෙලා ඉඳද්දී මහා බෝධි සත්තුෝ බුරු කීමෙන් වැලකීවාසේ කලා. ලොව නොරවටන බව සත්‍යය වචන කතා කිරීම. ජීවිතී තිබුණා. කවුරුවත් රවටන්නේ. සත්්‍යය වචන කතා කරනවා. මහා බෝධි සත්ත්වය සංසාරයට මසංකයේ හතරක් බොරු කියල නෑන. දෙන් ඔබ බලන්න පුළුවන් සතියක් බොරු කියන්නතුයින්න. මාසයක් බුරු කියන්නතුයින්. අවුරුද්ධක් බොරු කියන්නතුයින්. ජීවිත කාලෙම් බුරු කියන්නතුයින්. මහාබෝධි සත් වූ ජීවිත සංකීයකුත් කල්ප ලක්ෂයක් බොරුවක් කියලනේ. සත්‍යය වචන කතා කළ කවුරුවත් රවට්ටලනෑ බොරු කියලා. අන්දලනෑ. ඒකේ විපාක තමන්ඩම ලැබෙනවා. සරීරයම පෙන්නුම් කනවා එක ලොම් ගහන්කින් එක රෝම කූපෙකින් ලෝම කූපයකින් එක ලොම් ගහයෙන්න්නේ. ඇහි ෑමැද දෙක අතර සුදුප පාට වරුන රෝම දතුව තියෙනවා අපි සංසාරය කියපු බොරුවලටම තමන්ගේ ශරීරයේ දිහාම් බලන්න එක රෝම කෝපකින් ලෝම් ගස් දෙගතුනක් ඇැවිලා. හ වා දැංගු ගලවන්ඩෑ මේවා තමන් කරපු දේව තමන්ගෙන්ම ප්‍රකටේෙනවා. ඒකයිමන්ගේ බුදුරජාන් වහන්සේට කෙනෙක් දිහා බලන්න අමුතු දවසක් ෝන් නැති තරං.ඒ ශරීරයේ බලපුම මෙහා සංසාරය මොනවාද කළ තියනය කියලා පේනවා. මහා බෝධි සත්ත්වයන්ට සංසාර බොරුකිවනෑ සත්‍ය වච්චන කතා ක ලානිත්ත අයි රැවැටවි නෑ කෙළේ අමක්ක ඇත් දෙ එක රෝමකෝපයකින්ක ලොම් ගහයියායි ඌර්ණ රෝම දහතෝ පිහිටියා ඇහිවැැමඳ අතර. ඉතින් මේවාගේ උනාට පස්සයකින් ලැබෙන විපාකයමකද්ද විපාකය තමයි මහා ජනතාව බුදුරජාණන් වහන්සගේ අදහසට අනුව පවතිනවා බුදුරජාණන් වහන්සගේ අදහසට අනුව තුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරීම පිරිසම බොහෝ ජනයක් පෙළ ගැහෙනවා. ඇයි සිංවත්න බුද්ධ කියලා නාමයක් නැතුව චතුරාරිි සත්‍යය කල නාමයක් නැති ලෝකක නේතු බුදු කෙනෙක් පාලවනේ. එහෙම පහළවෙලා ගං නියන් ගන් ධර්මය දේශනා කරනුට දහස් ගනං සිය ගනන් ලක්ස ගනන් බුදුරජාන් වන් පසු පසාාව නේදේ ධර්මය අවබෝධ කරන්න රජවරු රජකං අත්තැරිය නේද සිටිවරු සිටිකං අත්තැරිය නේද. ඇමතිවරු ඇමතිකං අත්හැරිය නේද. බ්‍රහ්මණවර බමුණුකං අත්තැරිය නේද. ඒ සියලු දෙනා බුදුරජාන් වන්සගේ ශ්‍රාවක සංගරත්නය බවට පත්වනා නේද. බුද්ධ පුත්‍ර බවට පත්වන නේද. සාඛ්‍ය පුත්‍ර බවට පත්වනා නේද. බුදුරජාණන් වහන්සේ අනුවමී බොහෝ දෙනා යනවා ඒතුව බුදුරජාන් වන්සක වචනය පිළිගත්තා. ුදුරජාන්සේගේ වචන දිවියන් බබුන් සහිතමේ ලෝක බොහෝ ජනතාව පිළි ගත්තේ බුදුරජාණන්සේ සංසාරය ඇත්තකතා කරපු නිසා සාත්‍යය කතා කරපු නිසා උහන්සේය කළ බව සසරේ ශරීරේම පේනවා එක ලෝම් ගහ එක ලෝමකූපේක එක ළොම් ගහයි ඇහි බෑම දෙකාතර පුළුන් රුදක් වගේ ූර්ණ රෝම දහතු පේඩිය ඉතින් ඒ නිසා ලෝම දහතුන්න්නහන්සේලා තැම්පත්. දැම් කියන්න හේතුව තමයි හිවුන්සයන්ගේ සහ පාහයන්ගේ දේශාටන වාර්තාාවල ඉන්දියාව පකිස්ථාන, ගන්ධාර ඔය පැතිවල ලෝම දහතුන්න්නහන්සේලා නක දහතුන්වහන්සේලා තැන්පත් ස්ටූප ගැන. ඊළඟට තැම්පත් මේ විස්තර තිබෙන නිසා. විශේසිෙන් අපි ග රෝමකූප ගැන ැනගත යුතු මවත් විස්තරටිකත්තින අනු යජන නසුවක් වූ අනුයන්ජනවල තියනවා. සම ලෝමතා එක සමාන දිග ඇති ලෝමිියෝ සූපි හිටිසේක. මුලු සරීරේම තියෙන්නේ ලෝමකෝප එක සමානවල්. කෝමල ලෝමතා ඉතා මොනොදු ලොම් තියෙන්නේ. දක්කිනාාවත්්‍ය ලෝමතතා දකුණට කරකවීගිය ලොම් ගස් මුලු සරීරේම තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා බින්න අන්ජන සදිස නීල ලෝමතා අභි නීල අන්ජනවරණ ඇත්තාව ලෝමෝ ඇතිසේක අභිනීල් අන්ජනවරණය එකනි දද නිල්පාට රෝමකූප තියෙන්නේ. සිනිද්ධ ලෝමතා සිනිදූ ලෝම දාාතුන් වහන්සේලා පිහිටලතියෙනන. විසාරීරයේ අනුව රෝමකූප ගැන තියෙන. අනුකොටස්. ඒ රෝමකූප අගිින් බිඳිලනේ ලොංග සගින් කැඩිලනෑ ඒ විදිහයටට තම ඇතින ඉති ඒ ලෝම දාහතුන් වහන්සේලා ඒ ලෝම දහතුන් වහන්සේ ලාතර බබ්හල්ලන්න මහාපුරුස ලක්ෂණය තමයි ඌරණ රෝම දහතුව. දැන් ඌරණ රෝම දහතුව සංසාරයේ තමන් කරපු පිම්බලීටමන හටගන් එතකොටට තමන් සංසාරයේ කරපු පිම්බලේටම හටගත්ත උරණ රෝම ධාතුව සත්‍යය වචන කතා කිරීමෙන් හටගත්තේ රූර්ණ රෝම දහතුව ධාතු භාජනය කතාතන බුදුරජාන්සේ පිරිනවම් පෑමට පසේ කෝසල ජනපදීට අම්බ වනේ. ඉතුට බුදුරජානාන්සිගේ ඌරණ රෝම දහත්වයෙන් කළ ප්‍රාතිහාරයයක්තියනවා. එතමයි බුදුරජාණන්සේ දෙවනිවතාවට සම්බුද්ධත්වෙන්ට පත්වෙලා පස් පිනි අවුරුද්දී. නාගදීපීට වඩිද්දී. චූලෝදර මහෝදර නාගයන් දමනී කිරීම පිණිස. බක්මහෙයා අටවක දමසේ බුදුරජාණන් වහන්සේ හේ නාගයන්ගේ යුද්ධ වෙලාවේ තදා අඳුරක් මැව්වා. තදා අඳුරක් මවල ඌර්ණ රෝමධාතුවෙන් සුදූපාට රශ්මයක් විහිදවල තමයි තමාව පේන්ඩ සැලස්වී. තුළ නාගයන් දමනය කරන් ඉරදිහය පැමේ බුදුරාන්ස ූර්ණ රෝමධාත්තුී. ඊළඟට මේ සුද්දම සුදු රර්ණ රෝමදහතු මුල්කරගන තමයි කොන්්ඩන්ඥ බ්‍රහක්මණතේමේ එක ඇගේ ලක්කොසවා මේ පිින්වන්ත කුමරානෝ අනාගතයේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවාමයි කියලා. ඒ කාන්තකොට දැක්කා කියලකයනෙ මේ සුදුවන් වූ ඌර්ණ රෝමදහතු මුල් කරගනමයි කියනවා. ඉතිං ඒනිසා ඌරණ රෝමදහතුූ මුල් ඒවාගේ ප්‍රාතිහාර සිද්ධුවනා. මහා පුරුස ලක්ෂන විම සන්ට සේල බ්‍රහක්්මන ආදේ බමුණම් පැමිණියා, ඔහුම් සුදුවන් ඌර්ණන රෝම දහන්තු දුටවා. ඇහි බැම දේදුනු යුගලක්වගේ තියෙන් ඇහි බැම අතරතියෙන් සුතුූ පාට රෝම දහතුව. සම්මා සම්බුදුරජාන්නාන්සි පිරිණුවම් පෑවට පස රන් දෙනේ සුදුවන් ඌර්ණ රෝම දහතු ඉතිරුුණා. ඒ ඌර්රණ රෝම දහතු කෝසල ජනපදේ. කෝසල ජනපද වාසිං විසින් තාම සද්ධාවන් වන්තනා කළ සැවැත්නුවර කොසොල් රාජ්‍යයේ. ඊර්වස්සේ පරම්පරාවෙන් මේ ධාතුනාසේ වන්ධනා කර කර ධර්මාසෝක රජ්ජුරුවන්ට ලැබුණා. මේක රාජ රත්නා කළේ තමයි ඕර්ණ රෝම ධාතුන්නාසගේ විස්තරිතියෙන්. ඊටවස්සේ පින්වත්නී ඒ උතුන් දහතුන් වහන්සේ ධර්මාසෝක රයිතුමාර ලැබුණා ඒ වෙනකුට ධාතුන් වහන්සේගේ කරණුව බවට පත්තල තිබ්බේ අෂ්ටවංකමානික්කය. අස්්ටවංක මානිිකේ තුළ තමයි උරණ රෝම ධාතු තියනෙ කුමක්ද පින්වත්න්නේ මේ අෂ්ටවංක මානික්කය කියල කියන්නේ. අස්්ටවංක මානික්්‍යය ගැන විස්තර තියෙන්නේ කුස ජාතකේ සහ උම්මග්‍ය ජාන්තකෙන්. කුසරජ්ජුරුව සංසාරයේ පසේ බුදුරජාණන් වහන්සේ නමකට කැවුන්දීලා අපහු ගත්ත කරමයක් මල් කරගෙන කුසරජුරන්ගේ මෝන කැවුමක් වුුණානේ කැවමක් වගේ. ෆිරූපී. නොවන් මහත් එෙදවත් අප මහ බෝධිසත්වයෝ. එතකට මේ කුසරජුරන්ගේ මෝන නිසාම කුසරජ්ජුරෝ මහස්සේ පෙම්බැඳී පභාවතිය මෝල්කරගෙන මහත් දුකට පත් වනාා. කුසරජරුවන්ට පභාවති නි හැලිවලම් පවා හොදන්න සිද්වෙේලාදයේ. පභාවත මේ කතාවත් අවසානයේ පභාවති කුසරජරු අත්තහරලා යනවා අත්තහරලා ගියාට පස්සේ තමයි හොයාගෙන ගිහිල ඒ මාලිගාවේ හැලිවඳන් හෝදන්නේ ඊට පස්සේ මේ අවසානයේ මේ පභාවති ස්වාමියයා රහිත කෙනෙක් කියල දැනගෙන රාජ්‍ය හතකින් යුද්ධටනවා ඒ සක්කස් දේවේන්ද්‍රියයාගේ උපක්‍රමයක් විදිර තමයි සිද්ධ වඋුණ. උකද සක්දවේදුූ දුටුවහා මහාබෝධි සත්ය ගන්න දුූක. එනිසා මේක විසදන්්ඩ ක්‍රමයක් විදිහයට කළේ වෙස්මාරු කරගන මේ රාජ පුරුෂය විදිහට ඇැව්වා හදදනී රාජ්‍ය හතකට පභාවතිී ස්වාමයා රහිත ඇවිල්ද අරගෙනයන්න කියලා. පභාවතයගේ රූප ස්වභාවේ ගැන හලා වශීකෘතු වන රජවුරු පභාවතිය ගන්ට රාජ්‍ය හතකින් ඇවෙල්ලා යුද්ධී පිස සූදාන හුණක් ඒ වෙලාේ ඇයට ගකිසි විස දුමක් නෑ ඇවිතරයි දෙනගෙන් හිටියේ කුසරජර මාලිගවි සිටි ව කුසරජරුවන්ගෙන් පිටි ඉල්ලවා ටොස කුසරජ්ජුරෝ පභාවතිය රැගෙන ඇතා පිට නැඟල ඒ සාතරාජවරුන් කරා පැමිණිලා මමයි කුස කියලා සිංහනාද කළයි කුසරජ්ජුරුවන්ගේ හන්ඩට ඒ රාජ්‍ය හතක මිනිස්සු ඉච්ලූලූ අත පලාගයා කියනවා. ස කුසරජ්ජුරෝ කොෝහොමාරි අරජවරු හදදනාමල්ලගෙන මාලිගාවට ගෙනල් අවාද කරලා රජතුමාගේ අනිත් කුමාරිකාවෝ හදදනා විවහ කල්ල දීල යවනව පභාවතය තියාගෙන. සක් දෙවිඳ පෙනීඉදලාඒ කුසරජ්ජුරුවන්ට මානිකයද දෙෙනවා මැනික් සක් දෙ විඳ දෙන්නේ. මැනිකාස්සේ තියෙනවා චූටි සිදුරල් අටතැනකිින් නැමිලා. ඒ සිදුර කෙලින් ව ඉතියනෙ වැනිිකාසිෙන් සික් සැ ක්‍රමයට නැමිලතියෙන්. එතකොට ඒ නිසා තම අස්්ටවන්ක මානික්්‍යි කියල කියන්න. ඒ මානෙ කුසරජණන්ගේ කරය පළඳන්න දුන්නමි මානික්ක්‍ය රැස්මය මුහුණට වැදුනට පාසේ අ කැවුම වගේ තියෙන මූනල දෙව එක්්ගි වගේ පේනවා. ලේක පේන්නේ ඒ මානිකී රස්මිහිටඉතුරට බලන්නර සමහර කර්මවිපාක සමහර උපක්‍රමින් වලක්වන්න පුළුවන් හැති. දවර කරමාණරූපෝ ලැබිච් මූන වෙනස්සූ නෑ මෝන මෝ නමයි නොත් මැනික පලඳල තියෙන්න්නේසා පභාවතියට අ ජනතාවටත් කුසරජ්ජුරන්ගේ මූහන දිවිකෙන ක්ගෝගේ වේෙනවා. ඕෝකටු ධාරන තෙම අපි අහලති නොයි දේවකතාවල සාමාන්‍යයෙන් ගණදිවියු ලස්සන දිවිරාජික්කය දේව කතාව ලහලතිනිකා. නමුත් ඔහු සංසාරි කරපු යම් කරමුණයක් මුල් කරගෙන මිනිස්සුන්ටත් අන්නට ඔොහුට හොඩයක් සහිත ඇත්තුළුවක් තමේ නිතයට පේනෝකෙන්. න ඔහු ප්‍රකෘති ස්වභාවෙන් හොඳ දිවිරාජී. නමුත් අන්නට පේන හොඩවෙ ලක් හිතව. කොහොද කර්මාණ රූප ස්වභාව අස්සා අපේ කුසරජ්ජුරුවන්ට මෝන කැවුමක් වගේ නමුත් මැනිකේ ප්‍රභාස්වර භවට මූන පේනවා දෙවි කෙනෙකෙවල්. අන්න ඒ සක්දිවිඳූ ඔන්න ඔ පිණිස තමයි මැනිකතුන්නේ. ඉතින් ඊට පස්සේදැන් සාමානය මේ මහා මානික ඇදැෙන් සාමානය කොච්චර කැත මනිසු පූයර්ගාලමේ තිකක්ක රතුපාට කරල මේ සුදු කරලා ගන්න පුළුවන්ද. ඒක හොඳද ෝ විඩිින් වලට ගයාට පස්ස වෙලට දකින්න පුළලුවන් ඉට මූන හිදුවට පස මොකොවත්න්නේ සුදිය ලදන කොන්්ඩ කලු කරන්න පුළුවන් සාමාන්‍යයෙන් භෞතික වස්තෝකින් එහෙම කරන්න පුළුවන් මේ දිවිය මානයක්කයකින් මුහුණයේ හැඩේ වෙනස් කරන්න පුළුවන් කියනවා කියෙන එක ඉතින් පුදුම සහගත නැත ඊටු පස්සේ ඔය අශ්්‍රමන්ක මානෙක්කයේ රාජ්‍ය පරම්පරාවණින් පරම්පරාවට නොදැන් කුසරජුරු ඉවරයි මෙහි රජුවන්ගේ රාජ්‍ය කාලීවරය අභව ප්‍රප්ත වුණා. කාලයක් කසේ ගිහිල්ල ඕක ලැබෙන වේ දේහ රජ්ජුරුවන්ට. වේදහේ රජ්ජුරුවන්ගේ මාලි ගවි තිනෝක ඔය වස්්ටමංක මානයකය වේදදිහහි රජ්ජුරුවන්ගේ පුරෝහිතයක ෝක හර කං කරනවා එක පස්සේ මැනිකා පහුගන්නවා. නමුත් ඔය මැනික මුල්කරෙන ධර්ම යුද්ධයක් කෙල එකක් කරනවා කඒ වට්ටයා සමඟ මියෝ පින්ගදන විස්තර කල්ල ක කියයන්න ගියත්ීම සැහෙන විස්තරුම් මං ජාතක බලන්න කුස ජාතක බලන්න. ඔය මානෙක්ේ පරම්පරාවෙන් පරම්පරාවට පින්වත්නී ලැබෙනවා ධර්මාසෝක රජතුමාට බුදුරජාන්ස පිරුවන් පාලා තොට මම හිතන්න මේ මානික්ක්‍ය බුදුරජාණන්සය කාලි කොසුරජුරුවෝන්ගේ මාලිගාවිතමයි තියෙන. ඊට පස්සේ දැ ධර්මාසෝක රජුරන්ට අෂ්ටමංක මානක්කේ ලැබෙන ගුටේ මානෙක්ක රහතන් වහන්සේලා යරදධියෙන් තැන්පත් කල්ලා තැන් අටකින් නැවුන මැනිකේ ඇතුළි වරු රෝම දහතුව තියනවි. මිඳදු මහර අතරන්හන්සේ ලංකාවට වඩිනකුට, ඌර්ණ රෝම දහත්ව තරගෙන අෂ්ටවංක මානිකය තරගෙන තමයි වැඩම කලින්. වැඩම කරලා ඒ උතුන් දාතුන් වහන්සේ මිහින් තලාවී මිස්සක පව්වී මුදුණී ගල් තලාවී ඉරිදිදියෙන් තැන්පත් කලා කාණ්ුවත් පෑගෙන් නත් බෙරීදිහයටට සතුරයෙකු ග ගණ්ඩ නොහැකිවිනි විදිහයට. ඊට පස්සේ මේදු මහරහතන් වහන්සේ ධාතුන්න්නාන්සේලා දකින්ට දඹදිවට යන් හොන කළලා රඇතුමාට වචනයක් දෙන්නේ. රජතුමාට ධාතුන්ාන්සලා ගැනීමට පෙළම්ඹවීම පිණිස. මීදු මරහතන් වහන්සේ ඌරණ රෝමධාත්තුව සමය අරගනයි වැඩිය. ඊට පස පගතුනනි මේ ධාතුන් වාන්සේ මෙහම තිබෙන මේ ධාතුන්න්නාන්සට මහා ස්තූපයක් කරවීමේ පින තිබුණ පසුකාලි රජවෙන රජෙන. තු මහාදාටික මහනාග රජුරුව. ති මේ රජතුමාට මහාදැලියයා මානා රජුරුව කෙලක කියන්නේ. මේ රජතුමා කෙසිද මේ ඌරණ රෝම ධාතුව තැන්පත් මානෙක්්‍ය සහිත ඒ පුංචි ස්තූපයේ ධාතුන්නාාස නිදංවන සෑය මෙිහින් තල්ලා පරවතය මුදුනේ කලාා. ඉදුකට මේ යස්තූපේ පින්වතුන මේ කාන්දු මුදුනේ මහා සුවිසාලවක කළේ ඒ සාමානින් ඒ පරවතිට දරන්නවය අද බලන්න මිහින් තලා මහසයි නැත අබදුලු මහසයයි කියල කියන්නේ මිහින් තලයි මුදුනේ තියන විශාල ස්තූපය එදවට මේ ස්තූපය විශාලව කරනකොට මේ ස්තූපය බරක් කියලා තියෙනවානේ. ඒකන බර හොන්ඳට දරන්න පුළුවන් විදි පොව ආරලා හොඳට පාමේ පාදම හදාගන ස්තතුූපයක් කරන්නේ දරන්න පුළුවන්ෙන් න බර ට අන්ඩන්න පීමට එන බර වැඩීන පුදුමසාගත නැද මීන්තලායි පරවතමුදනි ඒසා විශාලි ස්තූපයක්ක පුංචි මලුවවත්තිෙන් පින්ගතුනි ඔය සෑය හදාගන යන ගොට ඒ සෑය වටා තියන කන්ද නාය යන්න ගත්තා ඒ නායන් ගනක් රයිතුමාට කිව රයිතුමනි ස්තූපිනම් කරන්න බැරිවිී කන්ද කඩාන චනාක ඒ මහා දැලියයාමාන රයිතුමා මේ සෑයේට ගිල්ලො රො මහා ප්‍රපාතියි. ද මිහින් තලෙ හිතේ මවාගන්න උඩිස්තූපයි පහල තියන්‍ර ප්‍රපාතිේ ගිහිල පෙරල්ල හිටියා. පහල පෙරිල්ල හිටිය. සෑය හදන එක නතර කරන්න. මගේ හිතේ පහන් සිත සත්‍යයක් න උතුම් ඌර්ණන් දවුරෝම දහන්තුවට මේ උතුන් සෑකරනෙ එකට බාධාවක් නොව ඒවා කියලා. උඩ සෑමළුවේ ඇත්තු ඇත්තු සෑමලුව තලනවා ඇත්තු බඩු අධිනවා නීලඟට මිනිස්සු වැඩ කරනවා කොහමද උඩ ඉඳල ගලක් කවැටනුන් පහලට. මහ විශල ගලක් කොන්න පොඩි ගලක් කවැටනත් කොමද රජතුමා පරවතිී පාමුල පෙරල්ල ඉන්නවා වැලි කෙටයක් ඇඟට වැටුන්නේ. ඒ නතරවිච්ච ගල් අදටර් අතර වෙලා දයනවා. මිහින්තලා සැහහි ප්‍රාධිහරයබලන්න. ඌරන රෝමදාතු මහන්සෑය. නැද්ද පිංහතුනී පුදුම සහගත නැද්ද අහිංසකෝ ආඩම්බර වී යුතු ලංකාවට ඔන්න රෝම දාහතුන් වහසේ ලැබීම ගැන බදුරජාන් වහන්සේගේ ධන්තධාතුන්නා සැලනන් හතර නමක් වැඩි නොයින් දෙනවක් මොවැදන්න අපි අපේ ලක් දෙරනි. ද්‍රෝණයක් සර්වාඥධාතු විශාල ලලාට දහතුන් වහන්සේ. තුළ මැඳද විහිටන ඕර්ණ රෝම දහත්වත් ලක් දෙරනටව ලැබුණා කියන්නේ මේ තමයි බුදුරජාණන් වහන්සගේ ධර්මද්‍රීපය ධර්මයත් රැඳුනේ මෙතැන ධාතුන් වහන්සල රැඳුනෙත් මෙතන ඒ නිසා සාමාන්‍ය මිහින් තලාට ගිල්ල සාන මිහින්තලයකට අරලිය වැටසාහිත්‍ය ගල් පඩිපෙල් නැඟ ගැ ගොඩාකය ආසාර පරවතය මුදුනේයට ගිල හුලක් මදින්ද ඉස විදාග නිෙත් මිහිඳදු මහරත වොත් වැඩිය අර ගලමුදුනට කෙල්නන්නේ ගෙරිිකන ආරාධනාගල කියලා. මෙේන්දු මාරාතන් වන්සේ වැඩියේ තමයි මැඳමිඳදුලේ තියන අම්බස්තල් හැයගඟට මන්දුු මාරතනස් වැඩපුතයන අදටත්තියන චන්ද්‍රකාන්ති පාසානය. මේ වීලළම්ට ස්තතුප මැද මිඳදුලේම ස්තූපිය කළල තියන ගල්කනු සහිත බුදුරජාණන්සෙලා හතර නමම ලංකාවට වැඩලා. අවසානයේ එතනින් තම ආකාසිෙට් පැනගලා ජම්බුද්ධී පෙටියන්නේ. වඩින්නේ. බදුරජාන්සල් හතරනාවම් වැඩෙහිටපු භූමියයට තමයි මහිඳදු මාරතන් වන්සේවාඩන්නේ හැවයි බුදුරජාණන්ස් වැඩ හිටිපු තැන පාගන්නේ. ඒකයි මිහිඳු මාරතනස් වැඩිහිටපු ැන මළු සෑයෙන් එලියතියන්නේ. බුදුරජාණන් වහන්සේගේත් මිහිදු ආහරහතන්වන්සිගේ ධාතු තැන්පත් කරල තමයි මිහින් තල්ලාවේ මැද මිදුල අම්බස්තල සෑ හදන්නේ. ඒළං රුඩ්ඩ මොහ ස්තූපය තමයි වර්ණ රෝම දහතුන්නාස් තැන් ප්‍රතතියෙන්නේ. එතනින් එහා තමයි මිහිදු හරතන් වන්සගේ සයතියෙන්. ඔන්න ඔබට භාග්‍යයක් ලැබෙනවා දෙදස් විස්සේ දෙදාන්ස් විස්සේ වප්පුරාටවකට ඒ වප්පුරාටවක එන්නේ ඔක් තුම්බර්මාස විසිතු වනට. එදාට මිහිඳදු මාරාතාන්සේ පිරිුවවම් පාපු දවසේ මිහින්තලා සෑයේ සෑරජාන් වන්සේ නැවත ප්‍රසංස්කරණය කරලා ඒ සෑරජානවා සිදදිිකිරීමට ලික කට ුතු මුල්ග ට සිද කර. එදාට මහා වන්දනාවක් සිද්ධ වෙනවා. එනිසා ඔක්තුම්බර මාසසි විස්සිතුන ඔන්න ඔබට විදෙනස් විස්සමිය අවුරුද්ද පැමිණෙන්ට පුළුවන්. මිහින් තලාවට. මිහින්දු මහරාතන් වහන්සේ දේශනා කකරප සූත්‍ර දේශනා සජ්ජයනා කරන්න පුොළුවන්. මෙහිඳදු මහරාතන්නා සිටිකරන මහා මිහිද අරහන්ත වන්දනාවට සහභාගෙන්න්න පුළුවන්. ඉතින් එනිසා පින්කංකරගන්න. දෙවාගේ මේ එක දන්සැල්ලා දීට සබන්ධෙන්න්ට කැමතිෙන. කඩුුවල අස්සොපුට කතා කළල ඒ පින්කංවලට සම්බන්ධවෙන්න. ඊළඟට ආකාසින් මල්ු අරසා වස්ස වන කඩුවල්ට කතා කල්ල ඒ පින්කංවලට සම්බන්ධවෙඩ. ඉතින් ආපහු අපිටත් මිහින් තලාවී මීඳදු මහරහතන්සගේ ගුණ කියල වන්දනා කරන්න ආය දවස එළඹිවිී කියල හිතනවා. ඊළඟට ඒස්තූපි මිහින් තලාවේ තැන්තෙන්වල තින ස්තූපවල අරහත් දාාහතුූ සහිත දාතුරනාාන්සෙල වැඩින්නවා එතකොට මෙහින්තලාවේ ඒ උතුන් ධාතුන් වහන්සේ භාග්‍යතුන් වහසේ පාර්ත්‍රාධාතුන් වහන්සේ පුරවලා සරුවචඥ ධාතුන් වහන්සේලා වඩහමලා ඒ මිස්සක පව්වේ මුදුුණ තිබ්බ නිසා තමයි කියනවා සෑගිරිය චේතිය පබ්බත කියෙන නම මිහින්තලා වටේ දෙන්නේ. මිහිඳදු මආරතන්න්නාසෙත් නිසා මහින් තලා නැතම් මිස්සක පව්ව කියල කියන්න. එනිි ආදරයෙන් වන්දනා කරගන්න ඕන ආරාධනාගල කියන්නේ හැර උඩ මේ පඩිපෙළේ මේ යකට වැට අල්ලක්න මේ ළම ුට නැගින් ඩාස හාච්‍ය මලත්තා සයිනගේ. එතකුට මේ මිහිදුු මහරහතන් වහන්සි සුමන සාමනේර මහරහතන්වාන් සිට වදාලා සුමනේනි ලක්වැසි දෙවිවරුන්ට ධර්මයශරවණය කිරීමට ආරාධනා කරන්න කියලා. සමන්තා චක්කවාලේ සු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්ම මනිරාජස්ස සුනන්තු සග මොක්කදං ආදිවසිං ධර්මශ්‍රවනයට ආරාහධනා කළේ සුමන මහරහතන් වහන්සේ ඒ පරවතය මුදුනේදී. එනිසා එතෙන්ට කියනවා ආරාධනාගල මිහිදු හාරතන් වහන්සිේ දේනම් පිතිසර ජතුමත් එක් තුල්ලහතිි පදෝපන් සූත්‍ර දේශනා කරමින් දහන්කතාවේ දනේදැන් අම්බස්තල සෑතියන තැන මැන්දුමි දුලේ ගල්කනුවලින් වට වූ ස්තුූපේ තියෙන බූමි. ඉතින් මහිඳදු මාරාතන් වන්සගේ ධාතුන් වහන්සේලා සති දෙකක් පුරාවට මහමයුණාවේ අසපුවලදී වන්දනමාන කරගන්න ැබෙනවායි වෛදිරයට ඔබට හන්ද ලැබේවි ඉතින් ඔය තමයි මෙහින් තලාාවේ අං විස්තරයක් කටියෙෙන් විස්තර කළේ. පිත්තිි අපි ධාතු විස්තරයයි කරගෙනයන්නේ ඌර්ණ ෝම දහතුන් වහන්සේගේ විස්තරයේ තමයි අපි ඔ කවේ. ඊහලාඟට රෝම ධාතුන් වහන්සේලාගෙන ඔබට විස්තර කලා. එතට භාග්‍ය තුන්ාන්සේ මුළු සරීරයෙම එක රෝම කූපයක් එක සක්වලක දිවරුවන්දිනවා. කේස දාාතුන්ාසසිනම එක සක්වල දිවරුවන්දිනවා. ති ඒ සියලු ලෝම සියලු කේ සතර අග්‍රවූ උරුණ රෝම දහතුව මිහින් තලාවී වැඩ ඉන්නවා. ඔබ ට ආදරින් සිනිහසෙන් ශ්‍රද්ධාවෙන් බුදුගුණ කී කියා වදින්ට තැන්කීඇත්ති නොද කියල බලන්න. හැමදාම දුකෙන් සන්තාපයෙන් ඉන්න නැතුව කාලෙෙන් කාලට ගිලලා කොච්චර වඳින්න පුදන්න පුළුවන්ද. පින්වතුන මේ මොකක්වතු අදින්ට පුදන්ට යන්ට එන්ට තැනමක් නැති අසරණ සරනාගත පිරිසක්වාගේ විච්ච සුද්දු තමයි ගීල මුහුදු විරල දිහබලායින්නවා. වතුර දිහා බලාඉන්නවා කඳු නගෙනවා එක ඒක දේවල්තියෙන්නේ. අපේ මිනිස් සුත් ඒක පටන්ගත්තා. අපි මිනිස්සුන්ට යන්ඩ තැනැත ෝඩි. අපේ මිනිස්සුන්ට සිරිපාවාදන්න පුළුවන් අටමස්ථානනිවාදන්න පුළුවන් සොලොස් මස්ථානවාද ඉන්න පුළුවන් ජීවිත කාලෙම උත්සාහ කරන්න සොලොස් මස්ථාන අටමස්ථාන අස්්ටබල බෝධිීන් වහන්සලා දෙතිස්වල බෝධීන් වහන්සල වැඳ පුදාගන් මේ කි ධාත විස්තරය කියන මේ සෑම ධාතුන් වහන්සෙනක්ම ඉන්න තැනක් වැඳ පුදාගන් කොච්චර හතුටද කොච්චර පින්පිරෙන්වාද මිනිසු මොකක්ව නෑ වගේ අසරන වෙලා ඉන්න. නිධහනයක්කොට ඉඳගෙන නන්ද විච්ච දිලින් දෙෙක් වගේ. එහෙම වෙන්න පා හොඳුවට දරුමල් ත්තය ගහිල වැැඳ පුතාගන්න. ඉස්සර තිබ තරන් අද ලංකා මිනිසුන් ඩිස්සර මිනිසුටනා අතේ තබ දීතව නැතිවගොස්පොල් කකා හිටිය. මෙහි වාසරනකම කද ලංකා මිනිසු තුළ නෑ. මනුස්සන කොහොමර ඉදා වෙලා කාලලා ජීවතවෙන්න්න පුළුවන් තත්ව ය තියෙනවා ඊළඟට ගම යංකිසි මේ කෙනෙක්කිඉන්නවනන් තමට යමක්කමක් කර ගන්න පුළුවන් ගමී වටවන්දාව ගිල්ල නැති අහිංසක මිනිස්සුටික් එකතු කරන වදාව යන්න පුුවන් කොච්චර පින් සිද්ධ වෙනවාද. මම අසපූල ඉන්න කාලෙ මමක් කරපු පින්කමත් තමයි. ඒ ගමී ප්‍රදේශය ඉන්නවනන් වටවන්දනාාවගේ නැති අනුරාධ පුරේ ගිල්ල නැති සිරීපාදි ිල්ල නැති මයින්ගෙන ගිල්ල නැති. ඒවගේ කසා කරල වෙනම ග ගිහිල්ල වන්දනා කරව ලතියනවා. ඒ පින මම කරලාති ඔබත් කරන්න. කොච්චර පින්ද ඔය වන්දනාව යනකුට ගම අසරන කෙනෙ කිින්වන සල්ලි නැති ඒකන පොඩක් වහට දාහන ගන්නග යන්න පින් සිද්ධ වෙනවානි බුදු කෙනෙක් වන්දින්නටන ගෙන් නයන්නේ. කොච්චර මිස්ස ොන්න ඇති මනිස ෑදගන වරල්ල බිපල්ල කියලාම පොවනවාද සිකරට කොට දෙනවාද. ගංජ දෙනවාද. ඒවාගේ පවට කොච්චර යොමු කරනවා අධනනිත්තායි. එතකටඇයි මේ තුොඩුුවන් වදදින්ටය අදේ ඇයි පිනට යදීම මනිසුමිචර අන්නඒ වට යොමු කර ගන්න ඇත්තේ. පවු අසරන මිනිසු කවුරුත් දුර්ලභූ මනුසු ජීතයල බන්නේ. සංසාරය දෝ සන්ථක එකෙකිිනෙකාගේ රාගදී සොමහෝ ඉවිසියයා කරෝධ මාදමාන්න ප්‍රකට වෙනවා. කවුරුත් දැනගෙන පව කරන්නේ. ඒ දැනගෙන කෙලෙස්ස ඇති කර ගන්නන්නේ නමුත් මිනිසුන්ගේ සසර පුරුද්ධටත්. ඒ කෙලෙස වලින් යන සසර ගමන මුල් කරගෙන එකක්ෙනගේ දුරුලත අඩුපාඩු පිටනවා. අපි මේෝමත්ේ නැහි නැහි ඉන්ඩෝන්නේ පම්පරාවලට දෝ ආරෝපන පවරන්න ඕන්න ඔම් මෙහෙමයි උම් මෙහෙමයි කියලා. තවක් කෙනෙකුට පිහිට වෙන්න ඉන්නන් අපිට පුුවන් විදි අප පිහිට වෙන්ඩෝන. අපිත්තා අසපුරස මිනිස්සුනං ඉන්නේ අපිත් අසපුරස මිනිසුන්ට කරුණා මෛත්‍රයක් දෙක්වවෙන්න තැන් කවු් දක්වන්නේ. වනිසා තමනුත් බේරිලා දහම්මගත් වනසා ගන්න තු අන්න හිට තුපකාර කරන්න අඩුම තරින් බුදුන් අධදින් හරයමු කරවන්. ඉති ඒ නිසා ඔය කරුණු කාරණසිහිකලේ ඌර්ණ රෝම දහතුන් වහන්සේ සම්බන්ධී ඊළඟට පින්වන්නේ තවත් දහතුන් වහන්සේලා කෙන කියන්න තියෙනවා නක දහතුන් වහන්සේ. නකදහතුන් වහන්සේ ගැනන් ඒ අපිට නක දහතුන් වහන්සේ ගැන වන්සකතා පරම්පරක්වත් එහෙම ලොකූ විස්තරහයා ගන්නන නමුන් මේ හිවුන්සයන්ගේ ඒවගේ පාහයන්ගේ දේශසාටන වාර්තාවල නක දහතු තෙන්පල් සෑේවල් ගැෙන කියනවා. ඒවගේ තමයි අනුරාධපුර අසල නකා වෙහෙර කියලා වෙහෙරත් තියෙනවා. තුට මේ බොහෝදිනා කතා කරනෝ බුදුරජාණන් වන්සේගේ නියධාතුන්න්නාන්සල තැන්පත් කියලා. තුර බුදුරජාණන් වහන්සේගේ නියධාතුන් වහන්සේලා විශ්සක් තියෙනවන්නේ. ශ්‍රීහස්තිත් ශ්‍රීපාදවල ඒ නිය ධාතුන් වහන්සෙල්ලා තඹ පැහැයින් යුක්තයි. ඒ නියධාතුන්වාන්සෙල්ලා අපේවාගේ නිය කපන ස්වභා වෙන්නේ යම් දවස සම්බුද්ධත්තයට පත්වෙන දවසේ නිය ධා තුන්න්නන්සෙල වැඩිහිටිය දේ විදිරම තමයි පිරිනවපානතාක් මේ නියසිලට බුදුරජාණ වහන්සේ පස් පිඩක් අරන් සසර ගමන වදාලා මේ නියසිීලට ගත්ත පස් පිඩවාගේ ප්‍රමාණයක් මැරෙන සත්වයන් අතරෙන් මනුසිික් කියලා උප දෙන්නේ. මහපොලෝවගේ ප්‍රමාණයක් සතරාපායි් වැටිනවා. නීසිල්ට ගත්ත පස්පිඩක්වාගේ ප්‍රමාණයක් දෙවියන් අතර උපදින්නේ මහපොලෝ වගේ ප්‍රමාණයක් සතරාපායපතිනවා. මිනිස්සු අතරත් ඒවගේ තිරිසම් ප්‍රේත ඒ අ අතරත් නීසිල්ට ගත්ත පස්පිඩ වගේ ප්‍රමාණයක් තමයි බේරෙන්නේ. තුර හිතන්නකොම සුගතියෙක උපදිනවාකිනක ලේසිද්ද සුගතියක උපදිනවාකිි කල ලේසිද. ඔබ ඇහවි ැදේ නාගික් වෙෙච මනුසේ කතාවක්ක පින්වතෙක් කොයි කතාවක්කවා ආසු භාව අටසීයක් නයි අතර. නාගික් වෙලා උපදරතියනවා එක දිගට ආසුභාව අටසීය තවත්නාගේ මනුසයන් ගැන්ගට ආරුඩල බොහුතනාගේ ආරුඩ වෙලා මේ පින්පුරනවා මනුසයන් අතරටෙන්. මිනිස්සු අතර ටැවලා මේ එක අවුරුද්ධයෙන් දෙකෙන් පහු නාග ලෝකට යන්න පවුරෙත් කරගන තු ාත්ම්භව අටසීයගිතුටේ ධර්මයක් කහද නැති නිසා උත්තරීතර දෙයක් ගැන දන්න නඇති නිසා යාලා හිතන්නේ විමුක්තිය උපරිම තැන මනුසුලෝගේ කියලා. තුට ආාත්මභාව අටසයයක් නාගෙක් වෙලා ඉන්න කෙනා පතනව මනුසයෙක්වවෙීමර. මනුෂයෝ යනවා හතරාපායට. දෙවියවීම ගැන කවර කතාද බ්‍රහ්මයකක්වෙන්න කොහොමද එක ජීවිතයක් වැටිලා අවුරුදු දහස් ගණන් ආයෂ තියන ඔවරුදු දහස් ගනන් ආයශ තියන නාගික්ක ැපිදිලා එවැනි ජීවිත අටසයක් එක දිගට ලැබුණු කොහි තරන් සංසාරයට බිහවේත්තුයිද. කොයි තරන් සංසාර භයනකයිද. ඒකයි මංකවේ ධාතු ස්තූපවත් වැඳවැඳ ඉද පින්වත්න්නේ. මොනුවන් මේ බණ තේරෙන් නැත්තම් නිවනක් කියනකත් තේරෙෙන් නැත්තම් ධාතු සෑවල්වත් වවැදවැදඳඉද. බෝදුින් වහන්සේලාවත් වැඳවැඳන්න. බුදුගුණ කිය කිය හරන්න. මේහරි ඔබට පිහිටට එනවා. මේ ධාතුන්වහන්සේලා ඔබට පිහිට පිණසු පවතින් නැත්තං බුදුරජාන් වහන්සේ ධාතුන් වහන්සේලා බෙදීමට අධිෂ්ඨාන කරන්නේ. ධාතුන් වහන්සේලාගින් ධාතු පරිනිරවානය දක්වා දෙවියන්ට මිනිසුන්ට නාග්‍යයන් සහිත මේ ලෝකයාට සිත සැලසෙන නිසාමයි. ධාතුන් වන්සලා ඉතිරිවෙන්ට අධිෂ්ඨාන කරන්නේ. මේ ලංකාව පමණක්නවී මනුස්සවලෝක පමණුවේ වෙනස් සක්වල සාත්වයන්ට පවා ඉතිරිවෙන ධාතුන් වහන්සේලාගෙන් සිත සැලසෙනවා. සුගති සැපයත් නිර්වාහන පුුණ්‍ය බීජයත්. ඒ නිසා තමයි බුදුරජාන් වන්සේ ධාතුබිදෙන්ට අධිෂ්ඨාන කරන්නේ. ඒ අනුකම්බාව බුදුරජන් වන්සේගේ අධිස්ථානය පිහිට ලබාගන්න. ඒ නිසා සෑයක් බෝධයක් රක් වදයනට පොඩි මයිටත් කියන්න ෝන් පාක්් කරන්න ෝන කෝස්් රගන්න කියන්න. මුහු ජීවිතයම කැප කරන්න සෑ පැදකුණු කරනයකට ටකන් කෝල් කරම අමුතු ලෝක දල ස්තූප වදඳ වන්නෙප. ඒ ස්තූප මළුවේ වල් පල් කතා කරන්න පා. හොඳ ගෞරුගෙන් සෑයේ වඳන්න. දැන් අපි ගෞරපින් සෑ වඳින් උස්සාහ කන්නකුට අප ගෞරය නැති කළ ඔළුව කලපු ලොපන්ගන්න මිනිස්සු.ඒ කොහොම සෑ ආදරෙන් අපි වඳදි කියයනකට පිටිපසින් හවෙල අනේ හාදරන ඒයේ රැත් බ නැහව කියනවා.නේ හාන්දරි ඊී රෑත් බනැහව කියලා එතන කතාවක් පටන්ගන්නවා. අපි මේ බෝ අමාරුවෙන් වෙලාවක් විනාඩි පහත්දයක් මේ කෝටියක් වැඩස්සේ වෙලාවක් කරගෙන මගේ ශාස්තන වන්සගේ සිරිපා වදිට කියලා මල්ටිකක් කරන් සෑයක් ළඟට යනකුට මෙන්න රංචුවක් වල්ල පිපස්සි. හරී කනගාටයි සෑය ආදරයෙන් වදින්ටබෑ දැන් චෛත්‍ය වන්දනාවට යන්නට බෑ කියල හිතලා තියෙන මේ මිනිස්සු දෙන වාදත්්‍යයක්. ඊලක තමයි සමහර වෙලාවට සෑවල මේ මිනිසුන්ට කොච්චර ධර්ම ෞරවේ ැද කියලබලන්න මේ මට විච්ච දීවල්වම් මේ කියන්නේ මේ සෑමල් ඉදන් හාඳුරනයේ බණකට වඩින්ට පුළුවන්ද මේ බණට ආරාධනා කරන වෙලාවදද මං ඒ වෙලාම හිතාගන්නවා යන්න ඇයි ගමටවත් බන්නට කිය කඩම් බඩු ගන්නවා වගේ ඇයි කඩේට සුපමාගට එක්කට බඩු ගන්න ගෙටපස යන්නේ මොනහරි හාල්ටික කරම හරගේද ගිල්ල රව්මක් යැන මේ කත් හොඳයි මේ කත් හොඳයි මේ කත් හොඳයි කියරෙක් දන්න ොනාවට නිවනි. ආනිවයි කඩින් බඩුගන්නෝ වගේ තමයි ධර්ම දේශනා ගැන හිතන්නේ කොච්චර දහන් ගෞරුවී නැද්ද කවදාව සෑයක් බෝධයක් වදිද්ද එහම කරන්න දෙපාක ඔබට හොඳනෑ බලන ඔයාල හිතුවට මාර සැරින් අද හන්දුරන්ට අපි කතා කලා හන්තුරුව දෙදක් සතුටු හාන්දුරන්ට සතුට ඇතිකෙලා ඔයාල හිතුවට අපි කොච්චර කණගහටුව නොද මේවා ගැන කියලා. එනිසා පාඩී සෑයක් වඳන්න දෙන්නේ මිනිස් අපි ගුගර කැරන කල් බන්න කියනවා මේ වැඳපල්ල කියලා අපි වඳින් යනකට මනිස්ස අපිට බඳන්න දෙන්නේ. මෙහමත් කරමයක් කියල වෙලාෙට හිතෙනවා නිසා ඔබාතින්නම් මේක වෙන්න දෙන්නේ පපි සෑමල් ලෝකට කියවැන්ද දන්නේෑ වගේ ඇත ඉන්න. ලඟටුවත්කිි්ටු ඉන්නපා. ඒක ඔබ සෑහෙන කරන කෙලෙහි ගොුණයා. ඉතින් ඒ නිසා ඔය අරුද නැත්තැන් ලොකුස්වාවින් වහන්සේ ඇතුළු මේ උතුන් ස්වාමින්හසෙලා නිතර නිතර සෑය බෝදධි විහිර වදිනවා අපිට දකිින්ට ලැබෙයි. ගොඩාක්ගේ වටවන්දනාව යනක ප්‍රමාදවෙව මනිසුන්ගේ කනදර නිසා. දැ අගුලි මාල සෑය ගුණ කි කියා අපි කොච්චර ආදරින්ද අංගුලි මාල සෑ හැදුව. තුර අංගුලි මාල සෑය අපිට පාඩුවේ වදින්ට දෙන්න සමහරලාවට දැම් තවස සෑ විවෘත්ත කලන්න. දෙැම්ම සෑමල්ලුවට යනකට පි පස්සෙන් ඇවිල හාමුදුරන ඒ රැත් බැහවගේ මං මේ අංගුලි මාල මහරත්තන ගුණ සීකරකට පැදුණු කරුණු කරන්න පලවෙනි පය තිබ්බ විතර. එනිසා කවදාවත් එහෙම කරන්නේ පව්බගේ අනිත් අයට කියන්න එහම කරවන්න එපා හාදුරට පාඩුව වදින්ට දෙන්න කිට්ටුවෙන් වොතපාකයන් තනයේ අපි ගොඩාකාසයි තනී වදින්ඩ ඇයි ඔබට දෙන්න පුළුවන් හොදදම උපකාරමේ බලනකරක් නෑර කියල දෙනවනි අපි. අකුරක් නෑහර කියලා දෙදනවාන ධාතුන් වන්සේලා මෙහෙමයි 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 කියලා. එහෙම කියල දුන්නම පස්සේ ඔබ තනය මෙ හිත පහදානු වදින්ඩි පෑය. අමතර කාරණාවක් කියවනේ. එතින් පින්වතුන මම කියන්නගේ නක දහතුන් වන්සිේ ගැන න නිය ධාතුන්න්නන්සලා ගැන. අනුරාධපුර ආසන්නේ නකා වෙහෙර කියලා වෙෙරක්තිෙන ඒත් නක ධාතුන්ාන්සේ තැන්පත් කියලා තමයි සැලකෙන්නේ. නිය දහතුන් වහන්සේල ඒවාගේම ජනප්‍රවාදීෙන් කතාවෙන් එනවා දීගවාපී මක දීගවාපි සෑයට නකාවෙහිර කියල කියනවා එම නතන් දීගවාපිය දීගහෝූ මහා ස්තූපයි කියල කියනවා මේ දීගහ් මා ස්තූපයේ බුදුරජාණන් වහන්සේ සමංගිරට වැඩම කරලා තුන්වෙෙනනි වතාවට ලංකාට වැඩීමට පස්සේ දීගවාපීට වඩින. දීගවාපය මට මත කැටින මහා සේන කියන දෙවි කෙනකොට බුදුරජාණන්සේයේ භූමිය පවරනවා අනාගතයේ භහංග්‍යතුන් වහන්සේගේ ස්තූපයක් හැදිෙන නිසා. ඊර්වාසි බුදුරජාණන්සේගේ නකා දාතුන් වහන්සලා තැන්පත් කියල සැලකෙනවා.නිවන් කැනීංවලින් රහතන් වහන්සේ නමකගේ ධන්ත ධාතුන්ාන්සේ නමක්ක ැබිලසදේෙනවා මේ වගේ උතුන් ධාතුන්වහන්සලා තැන්පත් වෙහිරා. සද්ධාතිස්ස මහරජතුමා විසින් තමයි දීගවාපී සෑය කරවන්නේ. දීගවා අපි සෑය මුල්රගන ගුඩාක් සංගය සංඟරුවන බිහිවෙනවා. දුටු ගැමුණු යුද්ධේදී මුළු රටම කණ්ට දෙන බදදුන්න රට තමයි දීගවාපිය සද්ධාතිස්ස කුමාරය මුළු දීගවාපිය මස්වල් අස්වදධනව සිංහලයන්ට කෑමදුන්න සිංහලයන්ට බද්දුන්න දීගවාපිය රදගිය කලද සවදිහ බලන්නඒ ජනපද අද කෞුරුන්ද වැඩි. නමුත් වෙහිර වහන්සේ ගරාවෙටල නමුත් තිබෙනවා. ඉදිරි ප්‍රතිසි සංස් කරන ආම් කරද තිබෙනවා. තින් දීගවාපි සෑයේ ඒ කාලේ සූනු පිරිියංකල් තිවවෙලා තිනෙන. ොක දිස්සර විස්තර තියෙනවා ුණ පිියන් කරම ඉද ස්වාී නාසනමක් ඩ ඉද රටල වැටිල තියෙනවා. උඩ ඉදල වැටින ගටම තෙරුුණවාාසනමක් දජක්ගගේ කියලා කියලා තියෙනවා. දජක්ග පිරිතගැන්. යාර හාමුතුරු වැටින ස්වාමින්නාන්ස එක පාරම දජක්ගේ කියල හිතුවා. නම විස්තර හිතුවී. එතකොටම සෑයිෙන් ගඩල්තිකක් මතුවෙලා මේ පා දෙක හිට්ට සෑමැද දීගව අප දීග අපි සෑ ගැන තියෙන තව කතා තියෙනවා දුට දජක්්ග පිරිතේ ආරක්ෂාව ගොහොමද කියල බලන්න. එතට දීගව අප සෑටේසු කොඩියක් ලළඟ කඋම්ඹරකට වෙටලා මනුස්ස එකේ කොඩි හොරකංකරගැගකිහිලා මරණ මත්තේ යකඩ පෙරේතෙක් කළ ගැන පිරේතයා ගැන්ග යකඩ තහඩුවලින් ඉතිල ගිනි ගන්නවා. තෙරුන් වහන්සේ නමත් දැකලා ඔොඩි දාහක් පූජා කල පින්දුන්නට පස්සේ තම ඒ සරීරයේ තාඩුව ඉගල තිම්. මෙවාගේ දීගවාපයේ දීගවාපයේ ජාතක බහනක තෙරුන්වා සිනමක් විශ්න්තර ජාතක රෑඩිවිෙන කල් ලස්සන්ඩිකින තෙරුන්නාා සිනමක් ඉඳල තිස්මහවේරයඉඳලාපු සාමනීරණමක් ඒ ජාත කතා වහලා උද්දේ සෝතා පන්න වෙලා තියෙනවා. ඒවාගේ විස්තරිඉති අටවාවල නොක් කතා තියෙනවා ළු ීගවා පපත් නක දාාතුන්හන්සේලා වැඩ සිටිනවා. එතතුවු මේ විතියට අපි හිතිකොට දෙම්මං ඒ වගෙන දැනගත යතු නිසා මතක් කලි මේ යොකෝම ධාතු පරිනිර්වාණෙන් තම අතුරු දහංල යන්නේ ධාතු පරිනිර්වාණය වෙන දවස බුදුරජාණන්සගේ නකධාතුන් වහන්සේලා විසි නමම වඩිනවා වජිරාසනයට ලෝක කොහහි වැඩ හිටියත් ඒ නිසා පංවත්න අදාපි කතා කලා ලෝම දාාතුන් වහන්සේලා ඒවාගේ මූර්ණ රෝම දාතුන් වහන්සේ ඒවාගේ නකදාතුන් වහන්සේලා මේ උතුන් ධාතුන් අහන්සේල්ලාගේ අනවාසසි ඔබට සෙත්වේවා කියලසිත් ප්‍රාර්ථන කරනු. ඉතින් පින්වත්න අද මහා ධාතු පරනිර්වාණ කතාාවී මේ උතුන් ධාතු විස්තරී ඔබට අහන්ඩ සැනැස්වී පින්වත් රවින්ද ඉන්දිරික වීමමරට්න මහත්මයාගේ ධර්ම මේ දායකත්ව අනුග්‍රයි මුල් කරගෙන සැත්තැම්බර මස විසි නවෙන දිනට අටවැනි ජම්මදිනය සමරණ හිරුම් පවන් විමඳරත්නපුතාට Okोම්बर මස තිස්හැනි දිනට අයවෙනි ජම්මදිනය සමරණ විහිංස අනුහස් විීමල රටන පුතාට ආසිරවාද පෙනෙස උතුන් ලෝම දාතුන් වහන්සේලාගේ ඌණ රෝම ධාතුන් වහන්සේගේ නක දාතුන් වන්සේලාගේ ඒවගේ සියලු ධාතුන් වහන්සේලාගේ අනවාසින් ධර්මදානය අනුවසි හිරුන් පුතාටත් ඒගේම විහිංස පුතාටත්. මේ පින් අනුමෝදන්වී නිදුක් නිරෝගීස්ුවත් ධීර්ගායිශ සම්පත්්‍යය අනාගත ජීවිතයේ බුදසනේ පිහිට ලැබේවා මනුසු ජීවිතයේ පිහිට ලැබේවා බුද්ධසාාසනයේ පිහිට ලැබේවා සසරදුකෙන් නිදහස් වන්න වාසනාව ලැබේවා කියල පළමම් සෙත්් ප්‍රාථනා කරනවා සියලු දෙවි අන්දාාතුන්නාාසලා රකින සියලු දෙවිවරු මේ පින් අනුමෝදන්වී බුදුසුනත් මේ සියලු දිනත් ආරක්ෂ කරත්වා මිය පරලෝගිය වසර පහළ වකට පෙර හරමාණි සිල්ලවා මහත්මයායටත් වසර දෙහෙකට මිය පරලොගගේ දයාවත ප්‍රනාාන්දු මහත්මීටල් පින් අනුමෝදන්ගේවා මේ ගීස්වීලු ඥාතීම් පරලූ සැපිට පත්වේවා. ගෞතුම් බුද්ධ ශාසනය අපේ සිත පහන් කළ තුනරුවන් සරණ අපිට ලබල දුන්න. සාාසනයේ දහම්පදාාපිටිගේතු දුන් අපගේ පින්වත් ගුරුන් දෙවිඳු. නිෙදුක්වේවා නීරෝගයවා සූපත්වේවා දීර්ඝායසම ලබේවා කියලා. ි පින් පමණනුව ලොගුස්වාවිාස ඇතුළු ගලුතර මහ සංගරත්නයටත් අනගරිකා මේයනිවරුන්ටත් පැවිද්‍යාපේෂක දපුතුන්ටත් මේ පින් අනු අනුමෝදංවිද්ද ධර්මා වබෝධීම සැලසේවා. රාවීන්ද ඉන්දිරි විමරාණ මහත්ම තුළු පවුලි සියලු දෙනාට නිදුක් මිරෝගී සුව සැලසේවා ඒවාගේ මේ කළ ධර්මදානී අනුවසින් ඔබටත් නමෞද දෙ මව්පි ඥාති බන්ධුමිත්‍රාදීන්ට ගුරුවරුට ශ්‍රද්ධාරූපානෙන් ලක්විරු ගුවන් මුදලින් ධර්මය යන සියලු දෙනාට. අනුමෝදංවෙත්වා ඒවාගේම කාර්ීමල්ලී සරුදිනාට පින් අනුමෝදංන්නත්වා අපි කාටත් භහග්‍යතුන් වහන්සේ ගේ අනන්තානු බහව බලින් ධාතුන්න්නන්සේ ලාගයාානු බහව බලින් සිටවේවා ගෞතුම් බුද්ධහාසනයේ පිහිට පිරිසන්නු ලබන්ට ධර්මාබෝධිට මේ පින් හේතුවාසන වීවා තිරුවන්සරණයි නමෝබුද්ධහය. නි ना दर् தேஷான ීම, श्ரता YouTube channelले ஸ்ाइக் ක சनුවலคุณ ඔබන්න।